ආරිබෝන් අද මම 11 ශ්‍රේණියේ ළමයින්ට තවත් සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු 10ක ප්‍රශ්නයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පාඩම තමයි කොටස් වෙළඳ පොළ. මේ පාඩමේ ඔක්කොම අද ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වීඩියෝස් දෙකකින් මේ පාඩම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. කොටස් වලද පොල කිව්වහම එච්චර හුරු පුරුදු නැතුව ඇති. ස්ටොක් මාකට් එක කිව්වොත් ගොඩක් අයට හුරු පුරුදුයි. දැන් කොටස් වලද පොල කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් නිකන් පොඩි පැහැදිලි කිරීමක් කරගමු. දැන් අපේ රටේ තියෙනවා මේ සීමා සහිත පොදු සමාගම් කියලා සමාගම් වර්ගයක්. අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ ඕනම රටක තියෙනවා. මේ උදාහරණ කීපයක් මන් දීලා තියෙන්නේ හේලිස්, ජෝන් කීල්ස්, නවලෝක සමූහ ව්‍යාපාරය ඔය ආදි වශයෙන්. තව ඒට්කින් ස්පෙන්ස් එතකොට ඔය වගේ ගොඩක් දේව සමාගම් කියන්න පුළුවන් අපිට. මේවා තනි පුද්ගලයෙක් නෙවෙයි පාලනය කරන්නේ. මේකට අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. කියන්නේ ඩිරෙක්ටර් බෝඩ් එකක් ඉන්නවා. ඒ ඩිරෙක්ටර් බෝඩ් එක හරහා තමයි මේ වගේ සීමා සහිත පොදු සමාගම් පාලනය කරන්නේ. එතකොට සීමා සහිත පොදු සමාගම් වල ගනුදෙනු සඳහා පහසුකම් සපයන ආයතනය තමයි කොටස් වෙළඳ පොළ කියන්නේ. අපි දන්නවා මේ දවස්වල මේ අපි දන්නවා කොටස් වෙළඳ පොළ බිඳ වැටිලා කියලා නිවුස් එනවා. එයි මේ කොරෝනා අර්බුදය නිසා ලෝකේ පුරා සමාගම් වල ගනුදෙනු ඉතාම අඩු වශයෙන් වෙන්නේ. ඒ නිසා ලංකාවෙත් කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහුගිය දින කිහිපේ නවතලා දාලා තිබ්බා. දැන් නම් ආරම්භ කරයි කියලා කියනවා. නමුත් තාම එතරම් සාර්ථකව වෙන්නේ නැහැ. ඒතොර කොහොම හරි පොදු සමාගම් වල ගනුදෙනු, ඒ කියන්නේ හේලිස්, ජෝන් කීල්ස්, නවලෝක, තව ඒට්කින් ස්පෙන්ස් ඒ වගේ සමාගම් වල ගනුදෙනු වෙන්නේ කොටස් වෙළඳ පොළ කියන ආයතනය හරහා. හොඳයි. දැන් අපි බලමු මොකද්ද මේ කොටසක් කියන්නේ. කොටසක් නේද? කොටසක වටිනාකම. ඔන්න උදාහරණකින් කියලා දෙන්න යන්නේ. ඒ කියන සමාගමේ ප්‍රාග්ධනය රුපියල් මිලියනයයි කියලා දීලා තියෙනවා. නේද? ලක්ෂ 10යි. ප්‍රාග්ධනය කියන්නේ යම් කිසි සමාගමක තියෙන මූලික වත්කම. එතකොට ඒ කියන සමාගම පාලනය කරන්නේ යම් කිසි අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින්. ඒගොල්ලා තීරණයක් ගන්නවා ඒ ප්‍රාග්ධනය සමාන ඒකක 10,000කට බෙදන්න. ඒක විවිධාකාරට තීරණය කරන්න පුළුවන්. මෙතන 10,000කට බෙදලා තියෙන්නේ. එතකොට ඒකක 10,000ක් කියන්නේ රුපියල් ලක්ෂ 10 නං එක කොටසක වටිනාකම ලක්ෂ 10 බෙදනවා 10,000ෙන්. එතකොට මේ ඒ සමාගමේ කොටසක වටිනාකම රුපියල් 100. ඊළඟට ලාභාංශය කියලා කතාවක් තියෙනවා. ලාභාංශය කියන්නේ වෙන මොකුත් නෙවෙයි පොලිය. නැත්නම් ලැබෙන අමතර මුදල. අපි මේ පාඩමේදී පොලිය කියන්නේ නැහැ. ඒකට කියන්නේ ලාභාංශය කියලා. තව මේකේදී මේ පාඩමේදී ආදායම කියන්නේ ඇත්තටම ලාභාංශය තමයි. ඒ කියන්නේ ලැබෙන අමතර මුදලට තමයි ආදායම කියන්නේ. අපි හිතන්නේ ලැබෙන ඔක්කොම මුදල ආදායම කියලානේ. මේ පාඩමේදී ආදායම කියන්නේ ලැබෙන අමතර මුදල. දැන් පුද්ගලයෙක් සතු කොටස් ගණන වෙනුවෙන් ගෙවන අමතර මුදල ලාභාංශය කියලා කියනවා. දැන් හිතන්න ඒ සමාගමේ කොටසකට රුපියල් 7ක ලාභාංශයක් ගෙවනවා කියලා. නිමල් ළඟ ඒහි කොටස් 200ක් තියෙනවා. එතකොට එයාට ලැබෙන ලාභාංශය එක කොටසකට රුපියල් 7 ගානේ කොටස් 200ට රුපියල් 1400ක ලාභාංශයක් නිමල්ට ලැබෙනවා. එතකොට මෙතනදී අපි කොටසක් කියන්නේ මොකද්ද කියන එක සාකච්ඡා කරා. ඒ වගේම ලාභාංශය කියන්නේ මොකද්ද කියන එකත් අපි සරලව සාකච්ඡා කරා. හොඳයි. එහෙනම් අපි ඊළඟ පියවරට දැන් ගමන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ අවස්ථාවට
මෙන්න පළවෙනි ගැටලුව දැන් මේක හදන්න යන්නේ අපි. නදීෂා රුපියල් 30 කොටස් ගැනීමට රුපියල් 90,000ක මුදලක් ආයෝජනය කරයි. කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය රුපියල් 8යි. පළවෙනි ප්‍රශ්නේ ඇයට ලැබෙන ලාභාංශය සොයන්න. දෙක ලාභාංශය ආයෝජිත මුදලේ ප්‍රතිශතයක් කරන්න. මෙහෙමයි කරන්නේ. නාදීෂා රුපියල් 90,000ක් අරන් යනවා. 90,000ක් අරන් ගියහම කියනවා ඒ සමාගමේ අය ඔයාට රුපියල් 30 ගානේ කොටස් දෙන්නම් කියලා. එහෙනම් අපි හොයමු එයාට ලැබෙන කොටස් ගණන. කොටස් ගණන හොයමු. රුපියල් 90,000ක් දුන්නහම රුපියල් 30 ගානේ කොටස් දෙනවා. ඒ කියන්නේ රුපියල් 90,000 බෙදන්න ඕනේ රුපියල් 30. දැන් බලන්න රුපියල් රුපියල් සුළු වෙනවා. බිංදුවට බිංදුව සුළු වෙනවා. 9,000 තුනෙන් බෙදනවා. කොටස් කීයද නදීෂට ලැබෙන්නේ? කොටස් 3,000ක් ලැබෙනවා. එතකොට නදීෂට ඔන්න දැන් කොටස් 3,000ක් ලැබෙනවා. කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය රුපියල් 8යි. ඒ කියන්නේ එක කොටසක් වෙනුවෙන් නදීෂට අවුරුද්දකට රුපියල් 8ක පොලියක් ගෙවනවා. මෙතන පොලිය කියන්නේ ලාභාංශ කියලා කියන්නේ. එතකොට ඇයට ලැබෙන ලාභාංශය අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ. එක කොටසකට කොච්චරක්ද ගෙවන්නේ? රුපියල් 8යි. එතකොට රුපියල් 8 ගානේ කොටස් 3,000කට කොච්චරක් ලැබෙයිද? 3,000 වටක් රුපියල් 24,000ක මුදලක් එයාට ලාභාංශය වශයෙන් ලැබෙනවා. කියන්නේ අවුරුද්ද අවසානයේ නදීෂට රුපියල් 90,000ට අමතරව රුපියල් 24,000ක පොලියක් නැන්නා ලාභාංශයක් ලැබෙනවා. අර පොතේ සල්ලි දානවා වගේම තමයි. හැබැයි මේකේ ලැබෙන අමතර මුදල වැඩි. අර බැංකුවල සල්ලි දානවට වඩා. ඊට පස්සේ කියනවා දෙවෙනි ප්‍රශ්නය. ලාභාංශයේ ආයෝජිත මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දැන් නදීෂ 90,000ක්නේ මේ ආයෝජනය කරේ. 90,000ක්නේ ගෙනත් දුන්නේ. 90,000ක් ගෙනත් දුන්නා. අන්තිමට 90,000ෙන් 24,000ක ලාභාංශයක් ලැබුණා. මේක ප්‍රතිශතයක් කරන්න අපි 100ට 100ෙන් ගුණ කරමු. බිංදු 3ට බිංදු 3 යනවා. මේ බිංදුවට මේ බිංදුව යනවා. දැන් 24 10ෙන් වැඩි කරනවා 240යි. 240 9ෙන් බෙදන්න ඕනේ 100ට. ඉතින් මේක දශම ස්ථාන එකකට හෝ දෙකකට බෙදා ගත්තා නම් ඇති. දෙකට නම් ඒව නැහැ. 24ට නම් ඒව 2යි. 9 + 2 18යි. 6ක් ඉතුරුයි නේද? ඒ 6යි මේ බිඳුවේ 60ට නම් ඒව 6යි. 9 + 6 54යි. 6ක් ඉතුරුයි. දශම තියලා ආයි බිඳුව දානවා. ආයි 60ට නම් ඒව ඊයේද 6යි. ඉතින් ওই වගේ උත්තරය ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු තවත් ගැටලු. ඔව්, දැන් ඔන්න දෙවනි ගැටලුව එනවා. කලින් ගානක් හදුවා, දැන් දෙවනි ගාන හදන්න යන්නේ. ගැටලුව දෙක. පුද්ගලයෙකු රුපියල් 12 කොටස් ගැනීමට යම් මුදලක් යොදවයි. ඒ මුදල කියන්නේ නැහැ. ආයෝජිත මුදල කියන්නේ නැහැ. කොටසකට ගෙවන වාර්ෂික ලාභාංශය රුපියල් 9යි. කියන කොටසක් වෙනුවෙන් අවුරුද්දකට රුපියල් 9ක ලාභාංශයක් නැන්න පොලියක් ගෙවනවා. පළවෙනි ප්‍රශ්නය. ලද ලාභාංශය රුපියල් 27,000ක් නම් ඔහු ආයෝජනය කළ මුදල සොයන්න කියනවා. රයිට්. දැන් කලින් ගානේ නම් යදෝ මුදල කිව්වා, දැන් එහෙම කියන්නේ නැහැ. හැබැයි ලැබිච්ච ලාභාංශය දෙනවා අපිට. ඒ කියන්නේ ලැබිච්ච පොලිය 27,000යි. මේ 27,000ක පොලියක් ලැබෙන්නේ කොහොමද? එක කොටසකට රුපියල් 9 ගානේ තමයි 27,000ක පොලියක් ලැබෙන්නේ. එහෙනම් අපි මුලින්ම හොයමු
කොටස් ගණන. මොකද්ද? කොටස් ගණන. එක කොටසකට රුපියල් 9යි ලාභාංශය. රුපියල් 9 ගානේ කොටස් කීයක් සඳහාද 27,000ක් ලාභාංශ ලැබුණේ. එහෙනම් මොකද කරන්නේ? රුපියල් 27,000 බෙදනවා රුපියල් 9. රුපියල් රුපියල් සුළු වෙනවා. ඔගොල්ලෝ දන්නවා 27ට 9 වත් 3යි. ඊට පස්සේ මේ අග බිංදු 3 දානවා. කොටස් ගණන 3,000යි. අපෙන් අහන්නේ ආයෝජනය කළ මුදල. එතකොට මෙයා කොටස් 3,000 ගත්තේ එක කොටසක් කීය ගානේද? රුපියල් 12 ගානේ කොටස් ගත්තේ. එතකොට එක කොටසක් රුපියල් 12 ගානේ කොටස් 3,000ක් ගන්න ආයෝජිත මුදල හොයන්න ඕන. රුපියල් 12 ඒවා කීයද? 3,000. 12 ඒවා 3,000. මේ අග බිංදු 3 දානවා. 12 ඒවා 3 36. රුපියල් 36,000. ඊළඟට එනවා දෙවැනි ප්‍රශ්නෙට. අර කලින් ගාන වගේමයි එකනම්. ලාභාංශයේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා කියනවා. දැන් ලාභාංශයේ 27,000යි. යෙදූ මුදල කීයද? 36,000යි. යෙදූ මුදල කීයද? 36,000යි. එතකොට ලාභාංශයේ යෙදූ මුදලේ ප්‍රතිශතයක් විදිහට අපි දක්වන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. යෙදූ මුදල 36,000යි. 36,000න් ලාභාංශය ලැබුණා 27,000. දැන් මේක ප්‍රතිශතයක් කරන්න 100ට 100න් වැඩි කරනවා. බිංදු 3ට බිංදු 3 සුළු වෙනවා. දැන් උඩයි 8යි අපිට පුළුවන් 9න් බෙදන්න. 27ට 9ව 3යි. 36ට 9ව 4යි. එතකොට දැන් 100 3ෙන් වැඩි වුණාම 300යි. 300 4ෙන් බෙදනවා. එතකොට එනවා 100ට 75යි කියලා අපිට එනවා. 100ට කීයද? 75යි කියලා එනවා. හොඳයි, එහෙනම් අපි බලමු. හොඳයි, ගැටලුව 3. දැන් මේ ගානේ වැඩේ අර ප්‍රශ්න කඩලා දීලා නැහැ. කෙලින්ම අහලා තියෙනවා. එතකොටත් ඉතින් අර විදිහටම තමයි හදාන්නේ. බලමු මොකද්ද ගාන කියලා. රුපියල් 80,000ක මුදලක් සතු ශානි. එම මුදලෙන් පහෙන් දෙකක් 116ක වාර්ෂික පොලියනුපාතිකයක් ගෙවන මූල්‍යායතනයක තැන්පත් කරයි. ඉතිරි මුදල රුපියල් 20 කොටස් ගැනීමට යොදවයි. කොටසකට ගෙවන ලාභාංශය රුපියල් 6ක් නම් ශානි වසර අවසානයේ ලබන ආදායම සොයන්න. පොඩක් දිග ගන්න. කලබල වෙන්න එපා. මෙතන ගනුදෙනු දෙකක් සිද්ධ වෙනවා. 80,000ම යොදවන්නේ නෑ කොටස් ගන්න. 80,000න් පහෙන් දෙකක් බැංකුවක වගේ දානවා. 116ක පොලියක් තියෙන. එහෙනම් අපි මුලින්ම හොයමු මූල්‍ය ආයතනයේ තැන්පත් කරන මුදල. කෙටියෙන් ලියන්න. ශානිගාව 80,000යි තිබ්බේ. 80,000න් උන් කියන්නේ වැඩි කිරීම. පහෙන් දෙකක් මූල්‍ය ආයතනයක තැන්පත් කරා. එතකොට මේ 80,000 පහෙන් බෙදන්න පුළුවන්. 5ට පහේව එකයි. 80,000 පහෙන් බෙදද්දී 8ට පහේව එකයි. 3ක් ඉතුරුයි. ඒ 3යි මේ බිඳුවයි. 30ට පහේව 6යි. මේ බිඳු 3 ලියන්න. 16,000 දෙකෙන් වැඩි කරනවා. ඔන්න 32,000ක් තමයි ශානි මූල්‍ය ආයතනයේ තැන්පත් කරේ. එතකොට අපි බලමු මේ 32,000ට එයාට ලැබෙන පොලිය. 116ක වාර්ෂික පොලිය අනුපාතිකයක් ගෙවන්නේ. ලැබෙන පොලිය බලමු. ඇත්තටම පොලිය කියන්නේ මොකද්ද? ලාභාංශයම තමයි. නැත්නම් ලැබෙන අමතර ආදායම. 32,000ට අමතරව ලැබෙන ආදායම 32,000න් 100න් 16. ඒ 100ට 16ක පොලියක්නේ එතන ගෙවන්නේ.
සීර්දාසයක වාර්ෂික පොලිය අනුපාතිකයක් ගෙවයි. ඉතින් බින්දු දෙකට බින්දු දෙක සුළු වෙලා යනවා. දැන් 320 16න් ගුණ කරලා ගන්න ඕනේ. අපිට පුළුවන් මේ අග බින්දුව මෙහෙම දාලා 32 16න් වැඩි කරන්න ඕනේ. මම මෙතනම වැඩි කරලා පෙන්නන්නම්කො නිකන්. හවර 2 12 එකක් ඉතුරුයි. හවර 3 18 එකේ 19. ඊළාට 1වර 2 2යි 1වර 3 3යි. 9 2 11යි 3 1 4 එක 5යි. රුපියල් 5120ක මුදලක් තමයි යාට මූල්‍ය ආයතනයෙන් ලැබෙන පොලිය. නැත්නම් මොකද්ද ඒකට කියන්නේ? ආදායම. මෙතන ආදායම කියන්නේ ලැබෙන මුළු මුදල නෙවෙයි, ලැබෙන මොන මුදලද? අමතර මුදල. එතකොට ආදායම කියන්නේ පොලිය. එහෙම නැත්නම් ලාභාංශය කියලා කිව්වත් කමන්නේ. ඊට පස්සේ දැන් 32,000ක්නේ මූල්‍ය ආයතනය තැන්පත් කරේ. එතකොට දැන් මෙයා 80,000ක් තමයි යොදවන්නේ. 80,000න් 32,000ක් මූල්‍ය ආයතනය තැන්පත් කළා. ඉතිරි මුදල රුපියල් 20 කොටස් ගැනීමට යොදවයි. එහෙනම් අපි ඉතිරි මුදල හොයමු. නැත්නම් කොටස් ගන්න යෙදවූ මුදල. කොටස් සඳහා යෙදවූ මුදල. අසෝදාහක් චානී අතේ තිබ්බා. අසෝදාහෙන් 32,000ක් අර බැංකු පොතේ දැම්මා. එතකොට ඉතුරු ටිකෙන් තමයි යා කොටස් ගන්නෙ. බිංදුවෙන් දෙකක් බෑ ගන්නව එකත්, 10න් දෙකක් 8යි, 7න් 3ක් 4යි. රුපියල් 48,000ක් කොටස් ගන්න යොදවනු. එතකොට ඒ ගන්නේ කීයේ කොටස්ද? රුපියල් 20 කොටස් ගන්න. එතකොට බලමු රුපියල් 48,000 ශානි අරන් ගියහම කියනවා ඔයාට රුපියල් 20 ගානේ කොටස් දෙන්නා කියලා. එහෙනම් අපි බලමු කොටස් ගණන යාට ලැබෙන. රුපියල් 48,000 බෙදනවා රුපියල් 20. බිංදුවට බිංදුව යනවා, රුපියල් වලට රුපියල් යනවා. 4,802න් බෙදුනහම 2,400. කොටස් 2,400 ශානිට ලැබෙනවා. එතකොට මේ එක කොටසකට රුපියල් 6ක ලාභාංශයක් ගෙවනවා. එතකොට ශානිට කොටස් වලින් ලැබෙන ලාභාංශය හොයමු. ලාභාංශය කියන්නේ මොකද්ද? පොලිය. එක කොටසකට රුපියල් 6 ගානේ කොටස් 2,400කට ලැබෙන ලාභාංශය. මේ බිංදු දෙක දාලා 24 6න් වැඩි කරමු. 6වරක් 4 24යි, 2ක් ඉතුරුයි. 6වරක් 2 12යි, 2යි 14. දැන් මෙන්න ශානිට කොටස්වල ආයෝජනය කිරීමෙන් රුපියල් 14,400ක ආදායමක් ලැබුණා. ආදායම කියන්නේ මොකද්ද? පොලිය. නැත්නම් ලාභාංශය. ඊළඟට අර බැංකු පොතේ දාලා එයාට ලැබුණා රුපියල් 5,120ක ආදායමක්. ඒ කියන්නේ මොකද්ද? පොලිය. දැන් අපෙන් අහන්නේ වසර අවසානයේ ලබන ආදායම සොයන්න. ඒ කියන්නේ ශානි රුපියල් 80,000ක් ආයෝජනය කරන්නේ. ඒ 80,000ට අමතරව මෙයාට ලැබෙන මුදලයි ආදායම කියලා. ආදායම කියන්නේ මෙතන මේ ගණන් වල අමතර මුදල. කොටස් මගින් 14,400ක ආදායමක් ලැබෙන්නේ. ඊට පස්සේ අර බැංකු පොතේ දාලා ලැබෙන්නේ 5,120ක ආදායම. දැන් මේ දෙක අපි එකතු කරමු. බිංදුවයි 2යි 5යි 9යි 1යි රුපියල් 19,520ක ආදායමක් වෙනවා. එතකොට අද අපි කතා කරේ කොටස් ප්‍රමාණය සෙවීම සහ ලාභාංශය සෙවීම කියන කොටස මේ පාඩමේ. ඔගොල්ලෝ ගෙදර වැඩ විදිහට කොටස් වෙළඳපොළ පාඩමේ 11 පන්තියේ පොළ පාඩමේ පළමු වන අභ්‍යාසය කරන්න.
ඊළඟ වීඩියෝ එකෙන් අපි මේ පාඩමේ ප්‍රාග්ධන ලාභය ගැන සාකච්ඡා කරමු. එහෙනම් සුබ